කරාඹු නැටි කියන්නේ පුරාණී ධර්ම බොහෝ දෙනා භාවිත කරපු බොහෝ ප්‍රයෝජන තියෙන ඖෂධීය ගුණ තියෙන දෙයක්. මේ කාලෙදිත් කරාඹු නැටි විවිධ වූ නිෂ්පාදනවලට භාවිත කරනවා. ගෙදර දොරේ වැඩවලට කරාඹු නැටි වලින් තියෙන ප්‍රයෝජන ගැනයි අද කතා කරන්නේ. කරාඹු නැටි කියන්නේ සුවඳවත් බවින් යුක්ත දෙයක්. මෞත්වෝෂකකින් සිද්ධ වෙන තේම ලබා දෙන්න සාමාන්‍ය කරාඹු නැටි වලට හැකියාව තියෙනවා. ආහාර වේලකින් පසුව හෝ මුඛය වඩා සුවඳවත් වෙන්න ඕන කියලා හිතන ඕනෑම අවස්ථාවක කරාඹු නැට්ටක් හපන්න හැකියාවක් තියෙනවා. එය මුවතුල කැබලිවීමෙන් එහි ඇති විස බීජ නාශක ශ්‍රාවයන් පිටතට නිකුත් වෙනවා. නැත්නම් කුඩු කරන ලද කරාඹු නැටි තේ හැන්දක් වතුර කෝප්පයකට දමා මිනිත්තු 5ක් 10ක් රත් කරලා දිනකට දෙවතාවක් භාවිත කරන්න පුළුවන්. කුඩු කරන ලද කරාඹු නැටි තේ හැඳි එකක් මී පැණි තේ හැන්දක් ලෙමන් බිඳු කිහිපයක් යොදාගෙන ස්ක්‍රබ් එකක් හදා ගන්න පුළුවන්. මේවා කුඩා භාජනයක දමා මිශ්‍ර කර මුහුණේ මිනිත්තු 20ක කාලයක් ආලේප කර පිරිසුදු කාරකයක් භාවිත නොකර ජලෙන් හොදාරින්න ඕන. උණු වතුර පොල් කිරි කෝප්පයක් කරාඹු නැටි තෙල් බිඳු 10ක් කුරුදු තේ හැන්දක් යොදාගෙන දෙපතුල් සෝදා ගන්න ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. බේසමකට උණු වතුර පුරවා පළමුවයට පොල් කිරි සහ කරාඹු නැටි තෙල් එක් කරන්න. ඉන්පසු ඒට උඩින් කුරුදු සල්පයක් එක් කරන්න. මෙම ජලයේ දෙපතුල් මිනිත්තු 20ක් පමණ තබා පසුව ඉබේම වියලන දෙක් නිදහසේ දෙපතුල් තබාගෙන සිටින්න. ගෙදර ඕනෑම දෙයක් පිරිසුදු කරගන්න කරාඹු නැටි භාවිත කරන්න පුළුවන්. රෙදි, ලී බඩු, බිත්ති, කාපට්, හම්, ඇලුමිනියම් බේදයකින් තොරව මුළු තැන්ගේ හෝ නාන කාමරය යනුවෙන් ભેදයකින් තොරව පිරිසුදු කාරකයක් ලෙස කරාඹු නැටි භාවිත කරන්න පුළුවන්. මෙහිදී බොහෝ විට යෝග්‍ය වෙන්නේ කරාඹු නැටි තෙල් යොදා ගන්න එක තමයි. බිරියානි වලට ප්‍රධානම කුළුබඩුවක් විදිහට කරාඹු නැටි භාවිත කරනවා. කෑමක සුවඳ වැඩි කරන්න, විස බීජ නසන්න, නැවුම් රසයක් ඇති කරන්න කරාඹු නැටි යොදා ගන්නවා. පානය කරන තේයකට කුඩු කරපු කරාඹු නැටි තේ හැඳි භාගයක් එක් කරගත්තොත් තේ එක වඩාත් රසවත් වගේම මුවටත් නැවුම් වෙනසක් දෙන පානයක් විදිහට දැනෙනවා.